විශේෂ සාකච්ඡාව විශේෂ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සන්ත අපි දිනන අපේක්ෂක ඉදිරිපත් කරන දේශපාලන පක්ෂය අපි මේ මැතිවරණයේදී අපි මැතිවරණ කොමිසම සභාවට අපෙන් ලැබිය යුතු සහය මොකක්ද? ඒ වගේම මැතිවරණ කොමිසම විසින් පවත්වන ලබන මැතිවරණය සාධාරණ සහ යුක්ති සහගත මැතිවරණයක් බවට විදියට පවත්වා ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන්නට පැමිණියා. ඒ වගේම අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරා මැතිවරණය පැවැත්වීමට හැකි ඉතාමත්ම කෙටිම කාලය තුළ මැතිවරණයට දින පවත්වීමට කටයුතු කරන්න ඉතා ඉක්මනින් මේ මැතිවරණය පවත්වලා අවසන් කරන්න කියන ඉල්ලීමක් අපි කරා. ජනතාවන් පෙරමුණටයි සජබටයි ඉතා ඕනකම තියෙන මාර උමනාවක් තියෙනවා මේ පරාජය බරගන්න. ඉතින් ඒ පරාජිත ඉක්මනින් උරුම කරලා දෙන්න ඕන ඉඳ ඉක්මන් මැතිවරණය පැවැත්වීම හොඳයි. එතකොට ස්වාධීන අපේක්ෂක ඉදිරිපත් වෙන්නේ සියලු දෙනාට එකතු වෙන්න පුළුවන්, ඔබටත් එකතු වෙන්න පුළුවන් දෙන්න. දිනන පැත්තෙන් ඔබතුමාට සම්බන්ධ වෙන්න පුළුවන් දිනන පැත්තේ. ගෑවිලාවක් නැහැ. වීලුවක් වීලු කරන්න එපා. ඒ කියන්නේ අපි දැක්ක ඔබතුමාලා හැම රැලියවලම කියන ලක්ෂ 100 බල්ල ගන්නවා කියලා. ඔව් අල්ලන්න මේ වැඩේ තාමත් ඉන්නේ. ලක්ෂ? ලක්ෂ 100 බල්ල. ඔව්. මේවර ලක්ෂ 100 බල්ල ඡන්ද ගන්නවා කියලා. ඔව් පැහැදිලිම මේ වාර්තාගත මේ චන්ද්‍ර ප්‍රමාණයක් අරගෙන මේ ජනාධිපතිව දුරට පත් වෙන අපේක්ෂකයා තමයි රණලි කෘෂිමාත. දැන් දෙපාරක්ම උසාවි දැම්මා. කියන්නේ මේ අපේ සම්බන්ධයෙන්. අයියෝ ඔයගොල්ලෝ පොඩ්ඩක් අල්ලන්නකො මයික් එක කියන්නේ. මේ දෙපාරක් උසාවි දැම්මා නෑ නෑ පොඩ්ඩක් ඔහම ඉන්නකෝ. තුමා අහපු ප්‍රශ්නේ තව වැදගත්. ඒ නඩු දාපු දේශපාලන පක්ෂය අද ඉන්නේ ඔබට ඕනම් පින්තූරට කෙවන්න පුළුවන්. විරුද්ධ පක්ෂ නායකයා සමග බදාගෙන ඉන්න පින්තූර මම පාර්ලිමේන්තු වෙච්චිව. ඔව් 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 හරි. ඒ පක්ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ පක්ෂයත් එක්ක අද කටයුතු කරන දේශපාලන පක්ෂයක්. අපිට අවශ්‍ය කරලා තිබෙන්නේ වැටුණු රට. ඔබට මයික් එකවත් අල්ලන්න බැරි රටක් නේ තිබුණේ. ඉතින් ඔබට මයික් එක අල්ලන්න බැරි රටේ දැන් ඔබට ඩීසල් තියෙනවා, පෙට්‍රල් තියෙනවා, මයික් තියෙනවා. දැන් පොඩ්ඩක් වේගෙන් හයියයි සද්දයි. හැබැයි දැන් පරිස්සමෙන් කඩිනමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නියමිත වේලාවට ජනාධිපති වාරණය පත්තර අවසන් කරනවා. මේ කියන්නේ මේ විපක්ෂ චෝදනා කරන්නේ ජනාධිපති රණිල් වික්‍රමසිංහ මහත්මය මේ මැතිවරණයක් කල් දාගෙන හදන්නේ පරාද වේ කියලා බයද? ඔය දේ ඒගොල්ලන්ට වෙන සටන් පාඩයක් නැහැ නේ. වෙන මොකද ඉතුරුල තියෙන්නේ? එහෙම එකක් කියන්න එපා ඒගොල්ලෝ. රෝහන් පල්ලවත්ගේ පක්ෂයේ ජාතික මේ ලයිස්තු අපේක්ෂකයා තමයි ලේනව කියන්නේ. දැන් රොහල් පල්ලවත් ඇල්ල සජබේ නායක සජිත් ප්‍රේමදාසගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශකවරයා, ඒ වගේම එයාගේ වෘත්තිකයන්ගේ සංගමේ ප්‍රධානියා. එතකොට එයා තමන්ගේ උඩකු ඇතුලේ ඉන්නේ මේ රොහන් පල්ලවත්. එයාගේ ගෝලයන් ලේනව දාලා නඩු දාලා අපිට දොස් කියනවා, අපිට චෝදනා කරනවා. ඒක බලන්න නැති එවැනි කුමන්ත්‍රණයකින් සමහර වෙලාවට අපහසුතාවයට පත් කරන්නේ. ඒවාට මහජනය අහුවෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂ ලකුණේ එන්නේ නැද්ද? නැහැ, ඉතින් අවශ්‍ය නැහැ. ජාතික අවශ්‍යතාවයක් පැන නැගිලා තියෙන අවස්ථාවක්. උදාහරණයක් ඇටියට ගත්තහම මුළු මහත් රටත් ඔබත් මමත් අපි දෙන්නම වැටිච්ච වෙලාවක රටට ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය වුණා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ ජාතික සභාවක් පිහිටෙව්වේ. ඉතින් ඒ ජාතික සභාව තුලින් මතුවන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඉතින් බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්ක පැවති සාකච්ඡා ඔක්කොම සාර්ථකයි. නෑ, ඉතින් උදාහරණයක් ඇටියට ගත්තහම ඒ පක්ෂෙත් එක්ක සියලු දෙනා වැඩ කළා. මේ විරුද්ධ පක්ෂයත් ඒ අයත් සමග එකතු වෙන්න උත්සාහ කළා. බැරි වුණාම ඉතින් මිදිතිත්තයි කියනවා ගණන් ගන්න බෑ. නෑ, ඉතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඒක ජනාධිපතිවරයා හැටියට ප්‍රකාශ කරන්න බෑ. නමුත් ඔව්, අපි අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි ඉදිරිපත් කරන්නේ. අනිවාර්යෙන් එනවා ලංකා ඉතිහාස ලංකා එහෙම එහෙම එතුමා රටේ ජනාධිපතිවරයා. එතුමාට ඕනේ වා කියන්න බෑ. පක්ෂේ වහල එක්කම තුමා ඔබතුමා එක්සත් ජාතිපක්ෂේ හැටියට දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් වෙන්නේ ඉතින් පක්ෂෙන් නැතත් ඔය කියන්නේ වෙනම එනවා කියලා කියනෝනේ. මැතිවරණ කොමිසම දින නියම කරපු වහාම අපි අපේ අපේක්ෂක පිළිබඳ ප්‍රකාශ කරනවා. නෑ, ඒක අපි ප්‍රකාශ කරලා තියෙන රණලි වික්‍රමසිංහ මහත්තයා තමයි අපේක්ෂක. නෑ, තව එකක් ඔබ හරි කෝට්ටු පැත්තෙන් ආරාධනා කරොත් කෝට්ටුෙන් කිව්වොත් අපි රණලි වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කරන්න කැමතියි කියලා. ඔබතුමාලත් එකක සාය බල කරනවා. නෑ, අපි කෝට්ටු විතර නෙමෙයි. කෝට්ටු දින සජබේ තියෙනවා, තවත් මේ CWC තියෙනවා, මේ ආදිවාසීන් දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් තියෙන මේ සියල්ලම කියන්නේ රණලි වික්‍රමසිංහ මහත්තයා තමයි. ඔබතුමාලා කජිත් වේදල් මහත්තයා
නෑ සජබ කටය තින පිති කළ කිවකි ව වාට බල මාධ්‍ය වෙල දන්න නෑයි මානුවරද ජනාධිපතිම කිව එයා කැමති නැද්ද? එයා කැමති ඔබතුමාලා පොඩි මෙන්න මේකට උත්තරයක් දෙන්න ඔබතුමාලා ජනමත විචාරණයකට යන්න ඇති විවස්ථා සංශෝධනයක් ගලා ඡන්දේ කල් දාන්න නැතුව අනිවාර්යයෙන්ම ඡන්දේ ප්‍රකාශ ඡන්දේ තියන්න දෙනවද? ඒ ඔබ දරන මතේ නෑ බොරු මතන්නේ අනිවාර්යයෙන්ම ඡන්දේ තියන කල් දාන්න නැතුව ඡන්දේ අපි දෙවෙනි ඡන්දේ තියන්නේ මම අහන්නේ නැහැ අපි විවස්ථා සංශෝධනය මේ හදිසියෙ ගලාලා මේව කරන්නේ නැහැ මම ඒක පාර්ලිමේන්තුවේ ගෙනාලා තුනෙන් දෙක අරගෙන ඊට පස්සේ ජනමත විචාරණයකට යන්න වෙනවනේ බලත් පාලන මැතිවන්නේ කල් දැම්මා. ඒක ආගියතන්නේ. මේ වගේ ජනාධිපතිවරණයක් කල් දානවාද මෙතන කියලා යන්නේ. මේ නැහැ. අල්ලර මයිති. ඔකේ මම නාම යෝජනා බාර දුන්නා. අපේක්ෂකව මැරුවා. බෙල්ල කපලා පූටුවේ ගැහුවා. බෙල්ල කපලා පහපාරේ තිබ්බා. එතකොට මේ මැතිවරණේ අපිට කියන්න බැරි වුණා. මේ මැතිවරණේ අපිට අවලම් කරන්න වුණා. මේ මැතිවරණේ නැවත අපිට පවත්වන්න උනේ 1991. ඉතින් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ මැතිවරණ කල් ගිහලා තියෙනවා. අපේක්ෂකව 1000කට වැඩිය මරා දැම්මා. ඉල්ලාසීම ලිපියෙන් ලන්නේ කව ගෙදර දොරකොඩ. එතකොට එහෙම තමයි පළත් පාලන ඡන්ද ලංකාව ඉතිහාසයේ. ඊළඟ 2005 ජනාධිපතිවරු අත කපල මේසු දිත්තිව්වා. ඡන්ද දානකොට ආණ්ඩුවස්ථාවේ කියලා තියෙන්නේ ඒකට බාධා කළොත් නීතියෙන් ක්‍රියා කළ යුතුයි. නීතියෙන් වෙච්ච ක්‍රියා කරගන්න බැරි වුණා. ඒ නිසා මේ බංකොලොත්තු ඌරටේ දැන් નિયમિત වේලාවට මේ බංකොලොත් කරේ ඔබතුමාලානේ අවුරුද්දක් ගානකට ඔබතුමාලා තම බංකොලොත් කල් ඉවරලා ඊට පස්සේ කියන බං අහන්නේ ඡන්දේ තියෙනවද නැද්ද කියලා ජනද මතය ඡන්දේ තියෙනවද නැද්ද ඔයාගේ දේශපාලන ක්‍රියාවලට උදව් කරන්නේ නැහැ දේශපාලන ක්‍රියාවනේ ඡන්දේ තියෙනවද නැහැ ඒක තමයි ඡන්දේ තියෙනවද නැද්ද කියලා කියලා යථාගෙන ඔබතුමාලා වටේ යනවා එතන මේකේ ගලින් ගන්න පස්සේ උත්තර දෙන්න ප්‍රශ්නේ ගලින් මානේ මේ ජනාධිපතිවරණේ තියෙනවද කල් දානවද විස්තර සම්තෝදනේ මාධ්‍ය සෝදාන්නේ අපි දාන නෑ මාධ්‍ය සෝදාලා නෑ මේරාට බංගලොත් කරේ ඔයගොල්ලෝ මේරාට පාලනය කරව අපි නෙමෙයි අපේ මේ ඔකද මේරාට පාලනය කළා තියෙනවා අපි මේ වදයක් වෙන්නේ අපි ඔයගොල්ලෝ තමයි මේරාට වදයක් කළා මේරාට පාලනය කර මිනිසු කෑවේ මේරාට වදයක් වෙලා ඔයගොල්ලෝ වදයක් අපි වදේ කළා නෑ පුරවැසියන් වදේ වෙලා නෑ පුරවැසියන් තමයි මේකේ ඔයගොල්ලෝ තමයි මේරාට කෑවේ ඔබේ කොන්ද ගලින්ද ජනාධිපතිවරණය හරියට ඔබේ වටේ කීක ජනමත විචාරණය තියෙන්නේ නෑ නේද